එම් පහට අපේ ණය දෙගුණයක් වෙනවා. අපි ඇවිල්ලා අපි රාජපක්ෂ ආණ්ඩුවට බැන්නත් රාජපක්ෂ ආණ්ඩුව අස්සම් කරපු ණය ඔක්කොම ටික අපි ගෙවන්න ඕනේ. නොගෙව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ ආණ්ඩුව දිකට අරහට ගත්ත කෙටි කාලීන ණය. ඒවා ගෙවන්න ඕනේ. මේ අවුරුද්දෙත් අපි ගෙව්වා. ඩොලර් බිලියන 5.8ක් කවදාක්වත් නොගෙවපු ප්‍රමාණයක්. එහෙම ණය කන්දක් එක තමයි අපි රට බාරගත්තේ. කුණු කන්දයි ණය කන්දයි දෙකම අපි කරේ තියාගෙන තමයි ආවේ මේ අවුරුදු හතර. මේ අවුරුදු හතර එන ගමන් අපිට මේක බාර ගන්නකොට පොලිය විතරයි ගෙවන්න පුළුවන් ගන්නේ. අද වාරිකයක් යන්තම් ගෙවන්න පුළුවන් වුණා. හැබැයි නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කරා ඔවුන්ගේ පඩි ටික ගෙවන්න රජය නඩත්තු කරන්න පාරවල් නඩත්තු කරන්න රට සංවර්ධනය කරන්න මේ ඔක්කොටම අපි ණය ගන්න ඕනේ. මම මේක හැමදැනම කියනවා. මගේ තාත්තා ඉපදිනකොට මාගේ තාත්තට දරුවෝ 6 දෙනෙක් හිටියා. මම පස්වෙනියා. මගේ තාත්තා ණයත් නැහැ, මම ණයත් නැහැ. අද මට ඉන්නේ දරුවෝ දෙන්නයි. මමත් ණයයි, මගේ දරුවොත් ණයයි. තමුන්නාන්සලා ඔක්කොම ණයයි. තමුන්නාන්සලාගේ ඔක්කොම දරුවොත් ණයයි. තමුන්නාන්සලාගේ දරුවන්ට ඉපදෙන්න ඉන්න දරුවොත් ණයයි. කොහොමද අපි මේක නවත්තන්නේ? ගෝඨාභය රාජපක්ෂ පත් කළ මේක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? මේ හොරු ටික, මේ හොර පවුල එක නඩේට එකතු වෙලා ලේකම් තුමා හිටියේ, එතුමා හිටියා. තමුන්නාන්සලාගේ සල්ලි ටික ඔක්කොම හොරකම් කරා. හොරකම් කරේ නොයෙක් නොයෙක් ව්‍යාපෘති වලින්. අම්බන්තොට වරායක් ඇදුවා, මත්තල ගුවන් තොටුපළක් ඇදුවා, ක්‍රීඩාංගණ හැදුවා, සම්මන්ත්‍රණ ශාලා හැදුවා. හැබැයි ඒවැයින් කවදාවත් මුදලක් එන්නේ නැහැ. එකක් කියන්න රාජපක්ෂ ආණ්ඩුවෙන්, එකක් කියන්න අවුරුදු 21ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ බලය අරගෙන හිටියා. දිසාපතිතුමිය පුළුවන් නම් ඔබතුමිය කියන්න මේ වගේ ව්‍යාපෘති වලට මේ වගේ උදව් කළා කියන ආණ්ඩුවක් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හදපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විතරයි නේද කියන එක ඔබතුමිය කියන්නට ඕනේ. අපි වගේ ව්‍යවසායකයෝ මේ ආණ්ඩුව ඇතුළට ආපු නිසා අපි දන්නවා ව්‍යවසායකයන්ගේ තියෙන අමාරුකම් මොනවද කියලා. අපි දන්නවා ගමේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් අරගෙන ඉවර වෙලා ඒවා කොහොමද මුදල් කරන්නේ කියලා ඉවර වෙලා. ඒකට ආගේ වැඩි කරගෙන ඉවරලා අපි අපනයනේ වැඩි කරේ නැත්නම් කවදාකවත් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මම තමුන්නාන්සලාට කියනවා අද මෙවැනි ව්‍යවසායකයෝ අපි 400 ගණනක් දැන් තෝරලා තියෙනවා. ඒ ව්‍යවසායකයෝ 400 ගණනක් මේ වගේ ව්‍යාපෘති 400 ගණනක් රට පුරා දැන් ඉදිවෙමින් පවතිනවා. මේවැය අගේ දාමේ වැඩි කරලා අපිට අවශ්‍ය කරන අපනයන වෙළඳපොළ දෙගුණයක් තුන්ගුණයක් කරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට අපේ ආර්ථිකයේ 138%ක් තිබුණු අපනයන ආදායම 12%ක් වෙනකන් කඩාවැටලා තමයි අපිට බාර දුන්නේ. අද මේක 117%ක් වෙනකන් අපි උස්සලා තියෙනවා. මදි. අපිට සාපේක්ෂව බංගලාදේශය ගත්තොත්, අපිට සාපේක්ෂව තායිලන්තය ගත්තොත්, අපිට සාපේක්ෂව වියට්නාමය ගත්තොත්, වියට්නාමයේ 90%ක්ම ඔවුන්ගේ ආර්ථිකයෙන් ආදායම ලබා ගන්නේ අපනයනේ තුලින්. තායිලන්තය ගත්තොත් එහෙම අපේ රටට 120,000 සංචාරකයෙකුට තායිලන්තයට 350,000 සංචාරක වෙනවා. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට ඕනේ. සංචාරක ව්‍යාපාරයට පහුගිය දවස්වල මරු පහරක් එල්ල වුණා. එකපාරට බෝම්බ ප්‍රමාණයක් පිපුරුණා. ISIS ත්‍රස්තවාදී කණ්ඩායම මේ වගේ රටවල් කීපයකම බෝම්බ පිපුරුවා. ඒ රටවල් වලට ඒ තත්ත්වයෙන් මිදෙන්නට අවුරුදු දෙකක් ගියා. නමුත් අපිට පුළුවන් වුණා මාස 3ක් ඇතුළත එතනින් එළියට එන්න. මාස 3කින් අපි එතනින් එළියට ආවා. ට්‍රැවල් බෑන් ඔක්කොම සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් වුණා. යුරෝපේ රටවල් වල ඇමරිකාව, ඒ වගේම චීනේ, ඉන්දියාව, මේ හැම රටක්ම ලංකාව
අවදානම් තත්ත්වයක් තියෙනවා. ලංකාවට යන්න එපැයි කියන තත්ත්වය අනිත් පැත්තට වෙනස් කරලා ලංකාවම දැන් අවදානමක් නැහැ, ලංකාවට යන්න පුළුවන් කියන තත්ත්වයට අපිට පත් කරන්නට පුළුවන් වුණා. ඒ වැඩිච්ච සංචාරක ව්‍යාපාරය නැවත අපි ගොඩ ගන්නවා. දෙසැම්බර් මාසයේ උදේට යට තත්ත්වයට පත් කරනවා. රාජපක්ෂ උන්නේයලා බැලුවා මේක දාගෙන දෙසැම්බර් වෙනකම් මේක ඇදගෙන යන්න සෙනඟ 100කට වඩා වැඩි කරන්න බෑ. මට සමෘද්ධි අමාත්‍යාංශයේ සමෘද්ධි සවි බල ගැනීම කොටස බාර දුන්නා. ඉතා ජන සවි හැටියට පටන් අරගත්ත ඊ වැඩ පිළිවෙලෙ මම බාර දුන්නම මම බැලුවා 114කට අපි සමෘද්ධිය දෙනවා. 183ක්ම අවුරුදු 15 තිස්සේ සමෘද්ධි ලබා ගන්නවා. නමුත් එදා මේක එක්සත් ජාතික පක්ෂ රජයේ යටතේ පටන් අරගත්තේ අවුරුදු 2කින් සවි බල ගන්නවන්නට. ඔවුන්ට තියෙන අපේ මානසිකත්වය අවුරුදු 21ක් සමෘද්ධිය නොලැබුණු දෙවියට අපි ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දුන්නා. තවත් පවුල් ඉන්න පුළුවන් තමුන්නාන්සේලාගේ අතරේ සමෘද්ධිය නොලැබුණු. ඒ හැම එක්කෙනෙක්ට මම කිව්වා ඒගොල්ලන්ට කෙලින්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට අයදුම් පතක් යවන්න. අද අයදුම් පත් ලක්ෂ 4ක් විතර ඇවිල්ලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒකේ ලක්ෂ 3ව මාරක් විතර ඇත්තටම සමෘද්ධිය ලැබීමට සුදුසු අය නම් ඒ ලක්ෂ 3ව මාට මම තව මාසයක් ඇතුළත සමෘද්ධිය ලබා දෙනවා. සමහර වහනවා අපි දුප්පත්කම වැඩි කරනවද කියලා. මිත්‍රවරුනි අපි සමෘද්ධිය ලබා දෙන මේ ඔක්කොම අහිංසක මිනිසුන්ට අපි වියදම් කරන්නේ බිලියන 50යි. බිලියන 50යි. අපි රජයේ නිලධාරීන්ට රුපියල් 10000කින් වැටිප් වැඩි කරා. රුපියල් 10000කින් වැටිප් වැඩි කරනකොට අපිට වියදම් වෙනවා බිලියන 200ක් අවුරුද්දකට. ජූලි මාසේ ඉඳන් තව රුපියල් 2500ක් අපි වැඩි කරා. රුපියල් 2500ක් අපි වැටුප් වැඩි කරනකොට රජයේ නිලධාරීන්ට භාණ්ඩාගාරයේ වියදම් කරන්න ඕන මුදල බිලියන 49ක්. දිසාපුත්තුමිය බිලියන 49ක්. ඔබතුමියට ඉන්න මොණරාගල හමුදාව. මේ හමුදාවට කියන්න. මේ හමුදාවට කියන්න. අපි රට වෙනුවෙන් වැඩ කරේ නැත්තම් අපිට මැරෙනකොට ඇස් දෙක පියා ගන්නකොට අපිට දුක් විඳින්න. එහෙම නැත්තම් දුක හිතේ. මොකද අපි මේ රටේ වැඩිම ජීවත් වෙන්නේ බෞද්ධයෝ. එහෙම නැත්තම් Hindu ආගමිකයෝ. නැවත අපි විශ්වාස කරනවා තව ආත්මයක් තියෙනවා කියලා. එක ආත්මයක් දෙන්නේ බුදුන් කෙනෙක් නැවත ඉපදිනකම් අපිට බුදුන් කෙනෙක් පහළ වෙනකම් තව ආත්ම දහස් ගණනක් තියෙන්නට පුළුවන්. එතන මේ අවස්ථාවේදී හැම කෙනෙක්ම මාංශිලා වැඩ කරේ නැත්තම් ගන්න වැටුපට අපි වැඩ කරේ නැත්තම් මෙවැනි ගම්වල ජීවත් වෙන අහිංසක මිනිස්සු අඩු ආදායම් ලාභින්ට අපි අතහිත දීලා වුණ නැගිටුවේ නැත්තම් අපිට කවදාවත් මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මම තමුන්නාන්සේට පොරොන්දු වෙනවා මෙවැනි ව්‍යවසායකව අපි තෝරගෙන රට පුරා ඒ ව්‍යවසායකව හොයාගෙන අපි ඔවුන්ට වගකීම බාර දෙනවා විතරක් නෙමෙයි අපි ඔවුන්ට ශක්තිය ලබා දෙනවා. අපි ඔවුන්ව නැගිටිනවා. ඔවුන්ව නැගිටිනවත් එක්කම අපි මේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 20ම අපි නැගිටවලා 2025 වෙනකොට ඔවුන් තමයි අපේ ආර්ථිකයේ ශක්තිමත්ම කොටස බවට අපි 2025 වෙනකොට පරිවර්තනය කරනවා කියන පණිවිඩය තමුන්නාන්සේලා ගිහිල්ලා